මංකිවන ඔබ හතර අපාගත වෙනවා කියන මොකක් නොකළොත්ද සෝතාපන්න නොවුනොත් ඒක නිසා උත්සාහ කරන්න උපරිම සෝතාපන්න වෙන්න මෙතන බෝධිසත්වෙක් හිටියත් එයත් හතර අපාගත වෙනවා වෙන්නේ නැද්ද බුදුහාමුදුරු හරක් වෙලා ඉන්නේ නැද්ද මදුර වෙලා ඉඳලා නැද්ද කතා කරන්නේ ජාතක කතා අහලා දිනා නේද ඉතින් හරකා වඳුරා කියලා කියන්නේ තිරිසන් යෝනිය නේද තිරිසන් යෝනිය කියන්නේ මොකද්ද සතර අපායන් එකක් එහෙනම් සතර අපායන් මිදෙන්න පුළුවන් කාටද සෝතාපන්න වෙච්ච කෙනාට විතරයි මම දැන් ඔබට කියන්නම් සතර අපායන් මිදෙන්න සෝතාපන්න නොවුනොත් ඒ කාන්තෙන්ම අපාගත වෙනවා ඔබට පෙන්වන්නද මම ඒ කාන්තෙන්ම කිව්වට ඇත්තටම ඒ කාන්තෙන්ම වගේ තමයි මම ඔබට පෙන්වන්නේ ඔබ මේක අහලා ඇති හැබැයි මේකේ අර්ථය දන්නේ අර නියමිතට පස් ටිකක් ගත්ත කියලා අහලා තියෙන නේද හරි ප්‍රසිද්ධ කතාවන්නේ මේ කතා විතරයි ප්‍රසිද්ධ මේකේ අර්ථය ප්‍රසිද්ධ නේ තථාගතයන් වහන්සේ නියමිතට පස් ටිකක් ගත්තලු මේ නියපොත්ත උඩට තථාගතයන් වහන්සේගේ නියපොත්ත අක්කරයක් විතර තියෙන කියලා අහලා තියෙනවද කවුරු නැහැ මගේ නියපොත්තට වඩා පොඩ්ඩක් ලොකු ඇති මේ නියපොත්ත උඩට ගත්ත පස් ටික අරගෙන ඇහුව ආනන්ද හාමුදුරන්ගෙන් ආනන්ද මේ මගේ තියෙන මගේ ඇඟිල්ල උඩ මේ නියපොත්ත උඩ තියෙන පස්ද වැඩි මේ පොළවේ තියෙන වැලි කැටද වැඩි ඔබ දන්නවනේ උත්තරේ ආනන්ද හාමුදුරන් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ නියමිත උඩ තියෙන වැලි කැට ගණන නොගැනි හැකි තරම් කුඩයි මේ මහ පොළව හා සංසන්දනය කරද්දී මේක නිකන් ගණන් ගන්නවත් බෑ ඇත්ත නේද කතාව මේ නියමිතේ තියෙන වැලි කැට ගානයි මේ මහා පොළොවේ තියෙන වැලි කැට ගානයි අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරු කියනවා එහෙනම් හිතා ගන්න ආනන්ද මේ මහා පොළොවේ තියෙන වැලි කැට ගානට ජීවීන් දිහි වෙනකොට සුගතිගාමි වෙන්නේ මෙන්න මෙච්චරයි තාම මං කියලා ඉවර නැහැ මහා පොළවේ තියෙන වැලි කැට ගන්නට ජීවීන් බිහි වෙද්දී සුගතිගාමි වෙන්නේ මෙච්චරයි ඒ කිව්වේ සුගතිය ලෝකවලට යන්නේ මෙන්න මේ ප්‍රමාණය විතරයි මම කිව්වා ලෝක 31ක් තියෙනවා ඔය ලෝක 31කින් සුගති ලෝක තියෙනවා 27ක් කීයක්ද 27ක් දුගති තියෙන්නේ 4යි ඒකට තමයි කියන්නේ සතර අපාය කියලා නරකය තිරිසන් යෝනිය ප්‍රේතනිකාය අසුරනිකාය ඔන්න ඔය 4 මේ පොළවේ තියෙන වැලි කැට ගන්නට කොහෙද යන්නේ එහෙනම් සතර අපායට මේකේ ඉන්න අය යනවා සුගතියට හැබැයි මේකේ ඉන්න අයගෙන් මේකේ ඉන්න අය සුගතියට යනවා කිව්වම සුගති ලෝක තියෙනවා කීයක්ද 27ක් ඔය 27න් 20ක් ධානලාභීන්ට විතරයි යන්න පුළුවන් පින්කම් කොලාට යන්න බෑ ප්‍රථම අධ්‍යාන ද්විතීක අධ්‍යාන තෘතීක අධ්‍යාන චතුර්ථ අධ්‍යාන කියන රූපාවචර හතර හෝ ආකාසානං ඡායතනේ විඤ්ඤාණං ඡායතනේ ආකින්චං ඤායතනේ නේව සංඥා නා සංඥායතනේ කියන අරූපාවචර බ්‍රහ්මලෝක හතර ඒකන අරූපාවචර ධ්‍යාන හතර වැඩිලා තියෙනවා 20කට අර 27න් කීයකටද 20කට එහෙනම් ඔය පින්කම් කරන දානමාන සිල් ගන්න ඔය පිරිසට යන්න තියෙන්නේ කොච්චරයිද ලෝක 7යි ඒ කියන්නේ මේ නියපොත්ත උඩ තියෙන පස් ටිකක් 27කට බෙදලා ඒකෙන් 20ක් අයින් කරනවා අන්නේ ඉතිරි 7ට තමයි ඔය කියන පිරිසට යන්න පුළුවන් දැන් මට ඔබ කියන්න ඔබ හිතනවද ඔබ සෝතාපන්න නොවුනොත්
ඔබ අර පුංචි කොටසේ ඉන්නවා කියන අවංකව මට කතා කරා. ඔබ හිතනවද ඔබ ඒ කොටසේ ඉන්නවා කියලා? නෑ. කොහොමද ඒ කොටසේ ඉන්නේ? සෝතාපන්න පිරිස තමයි වැඩිපුර. එහෙනම් ඔබට මොකද වෙන්නේ? මේක අවබෝධ නොකල මේක අවබෝධ කරන්නේ නැතුව මැරුණොත් ඔබට මොකද වෙන්නේ? ඔබ කියන්න. කැමතිද යන්න? කැමතිද අසූචි වලේ läගලා අසූචි කන පෙරේතෙක් වෙන්න? මිනිහෙක් කාරලා කහන කෙල 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 ටිකක් ගැහුවාම ඕක වට කරගෙන නායක පෙරේතයවිල එක එක අල්ලන්න එපා. මේක මට මං වෙනුවෙන් ගහපු එක කියලා බදාගෙන ඇඟ ලෙව කාගෙන කන්න ඒ කෙල ටික. සෙම ටික. ඈ උදේට කවුරු වැසිකිළියට යනකොට හානේ මහා කන්දක් පහළ වෙනවා. මං වෙනුවෙන් අසූචි බෙත්තක් එනවා එකෙක් එන්න එපා වටේට කියලා. ඒ සත්‍ය උදා කරගන්න කැමතිද? හොඳටම විශ්වාසද? අර අමු මහා නිරේ ගිහිල්ලා සෙල්සිය සංසක 3000කට විතර රත් වෙච්ච උණු වෙලා වැක්කිරන යකඩ මත ඉපදිලා මහා අන්ත මහා දුක්ගින්දරෙන් පිච්චි 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 ජීවත් වෙන්න කැමතිද? පණුව හැලෙන බල්ලෙක් වෙලා මිනිසු ගල් මුල් වලින් ගගහ එලවනවා. එහෙම මෙහෙම පණුව ගහලා මහා දුක්ගින්දරක් වෙන බල්ලෙක් වෙන්න කැමතිද? නිදහසේ නිවහලේ වතුරු ටිකක්වත් බොන්න බැරි මුවෙක් වෙන්න කැමතිද? කොයි වෙලේ ඇඟට පැනලා කඩා ගනීද දන්නේ නැහැ කෑල්ලා. වතුරු ටිකක් බොන්න යන්න බෑ. ඒකේ ඉන්නවා කිඹුලා. කොයි වෙලේ ඔළුවට පණීද දන්නේ නැහැ. පාරේ ඇවිදගෙන යන්න බෑ. කොයි වෙලේ කොටිය ඇඟට පණීද දන්නේ නැහැ. ඔය කියන තත්ත්වය ලබා ගන්න කැමතිද? ඔය කියන தත්ත්වය ලබා ගන්න කැමති නැත්තම් මොකද කරන්න ඕනේ? තවදුරටත් ඔය වැඩ පිළිවෙල කරනවද? නැත්තම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන කාරණා ටික අවබෝධ කරගෙන සෝතාපන්න වෙන්න උත්සාහ කරනවද? ඔබගේ අතේ පින්වතුනි තීරණේ තියෙනවා.